මේ ඔබ දකින්නේ මේ වන විට අයන්දෝම් පද්ධතිය භාවිත කරමින් ඊශ්‍රායලය විසින් තමන්ට එල්ල වුණු රොකට් 350කට ආසන්න ප්‍රමාණයක් සහ නියමුවන් රහිත යානාවන් ව්‍යර්ථ කිරීම සඳහා මෙහෙයුම් දියත් කළ ආකාරයයි. අයන්දෝම් පද්ධතිය ඊශ්‍රායලයට පැවතීම ඊශ්‍රායලය දැඩි ලෙස ආරක්ෂා වීමට මූලිකම හේතුවක් බවට පත්ව තිබෙනවා. ඒ අනුව අයන්දෝම් පද්ධතිය හරහා පැමිණෙන සියලුම මිසයිල්, ඒ වගේම ප්‍රහාරක නියමුවන් රහිත වුණු යාන, රොකට් ප්‍රහාර මේ සියල්ලම ව්‍යර්ථ කිරීමේ හැකියාව ඇතිවන අතර ඒ ඉතා සාර්ථකව ක්‍රියාත්මක වෙමින් පවතින ආකාරය මෙම ඊශ්‍රායල් වැසියෙකු විසින් වීඩියෝගත කරන ලද දර්ශනයකුයි ඔබ මේ දකින්නේ. ඔබට පෙරේම බොහොම පැහැදිලිවම එවනු ලබන රොකට් ගුවනේදීම පුපුරා හරිනු ලබන ආකාරය. පැහැදිලිවම ඊශ්‍රායලය, තෙල් අවීව්, මධ්‍යම ඊශ්‍රායලය, ඒ වගේම අනෙකුත් බොහෝ ප්‍රදේශ මේ වන විට ආරක්ෂාකාරීව පවතින්නේම මෙලෙස එල්ලවන ප්‍රහාර ව්‍යර්ථ කිරීමට අයන්ඩෝම් පද්ධතියට හැකියාව ලැබීමත් සමගයි. කෙසේ වෙතත් තවමත් යුද්ධයේ කටයුතු ක්‍රියාත්මක වෙමින් පවතිනවා. මේ වෙද්දි ඊශ්‍රායලය ප්‍රකාශ කරන ආකාරයට මීට සුළු මොහොතකට කලිනුත් වාර්තා වී තිබුණා. මාරාරබහ කියන ප්‍රදේශය ගත්තහම නගරයක්, මේ මාරාරබහ කියන ප්‍රදේශයේ යම් ආකාරයක පිපිරීමක් සිදු වී ඇති බව. An explosive device was detonated on a civilian bus in the area of the town of Mararabha. Damage was caused to the bus. No injuries were reported කියලා තමයි ඔවුන්ගේ වාර්තා කරන්නේ. ඒ අනුව දැන් ඊශ්‍රායල අභ්‍යන්තරයේ බෝම්බ පුපුරවා හැරීමේ කටයුතු මේ වෙද්දි සිදු වෙමින් පවතින බවට තොරතුරු වාර්තා වෙනවා. කෙසේ වෙතත් ත්‍රස්තවාදීන්ට ප්‍රහාරක ගුවන් යාන 100ක් භාවිත කරමින් දරුණු ප්‍රහාර එල්ල කරන්නට ඊශ්‍රායලයේ කටයුතු කරනු ලැබුවා. ඔබ මේ දකින්නේ හිස්බුල්ලා සටන්කාමීන් විසින් කඳුකර ප්‍රදේශවල, නැත්නම් කැලෑබද කඳුකර ප්‍රදේශවල ස්ථානගත කර තිබුණු රොකට් ප්‍රහාර එල්ල කරන ලද රහසිගත මධ්‍යස්ථානයි. ඒ මධ්‍යස්ථාන හඳුනාගෙන ඒවා විනාශ කරන්නට මේ වන විට ඊශ්‍රායලයේ කටයුතු කර තිබෙනවා. ඒ නිසා එල්ල වුණු ප්‍රහාරවලින් 90%කට වඩා වැඩි ප්‍රමාණයක් ව්‍යර්ථ කිරීමට හැකියාව ලැබුණු බවත් ඔවුන් සඳහන් කර තිබෙනවා. ඒ වගේම තමයි හිස්බුල්ලා සංවිධානය 230 rockets and over 20 unmanned aerial vehicles. වාර්තා වන ආකාරයට 200 ඉක්ම වූ රොකට් ප්‍රහාර සහ තවත් 50කට ආසන්න වුණු 30 rockets මේ වාර්තා වෙන 20 unmanned කියලා. නමුත් මේක තවදුරටත් වාර්තා වෙනවා 50ක් පමණ එල්ල කර තිබෙනවා. මේ ඔබ දකින්නේ මුහුදු ආශ්‍රිතව එල්ල කරන්නට ගිය ප්‍රහාර ව්‍යර්ථ කිරීමට කටයුතු කළ ආකාරයයි. ඒත් එක්කම මේ ඡායාරූපයත් සහිතව ඇමරිකා එක්සත් ජනපදයේ නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඔවුන් නියෝග කර තිබෙනවා ඊශ්‍රායලයට සහයෝගය දැක්වීම සඳහා අතිරේක හමුදා බලයක් සැපයීම සඳහා කටයුතු සිදු කිරීමට කියන කාරණයක් මේ වෙද්දි ජාත්‍යන්තරය තුළ සංවාදයට බඳුන් වුණු මාතෘකාවක් බවට පත්ව තිබෙනවා. ඇමරිකාව ඊශ්‍රායලය වෙනුවෙන් දැවැන්ත පෙනී සිටීමක් අඛණ්ඩව සිදු වෙමින් පවතිනවා. ඒ තත්ත්වය තුළයි මේ ආකාරයක ආරක්ෂිත වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීම සඳහා කටයුතු සිදු කරන්නේ. ඊටත් අමතරව ඔබ මේ දකින්නේ තෙල් අවීව් ආශ්‍රිත වුණු ගුවන් කලාපය තුළ බ්‍රිතාන්‍ය ප්‍රහාරක ගුවන් යාන දෙකක් පැමිණ ඇති බවටද තොරතුරු වාර්තා වෙනවා. ඒ අනුව බ්‍රිතාන්‍යයේ රෝයල් එයාර්ෆෝස් එකට අයත් RAF එකට අයත් වුණු ප්‍රහාරක ගුවන් යාන දෙකක්ද මෙම තෙල් අවීව් ඒ ආශ්‍රිත ප්‍රදේශයේ පවතින බවට මේ වන විට තොරතුරු ජාත්‍යන්තරයට හෙළිදරව් වී තිබෙනවා. ඒ නිසා ඊශ්‍රායලය මේ සියලු ප්‍රහාර දියත් කරන්නේ ජාත්‍යන්තරයේද සහයෝගය සහිතව බව මනාව පෙන්නුම් කරනවා. කෙසේ වෙතත් මේ වෙද්දී ඊශ්‍රායලයට හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කර තිබෙනවා සහ මේ යුද්ධය යළි ආරම්භ වීමක් ලෙස සලකන බවටයි බෙන්ජමින් නෙතන්‍යාහු ප්‍රකාශ කර තිබුණේ. ඒ අනුව අඛණ්ඩ ප්‍රහාර දියත් කිරීමට සූදානම් බව වාර්තා කර තිබෙනවා. ඒ තත්ත්වය තුළ තවදුරටත් ඉදිරි ප්‍රහාර දැඩි කරන බවයි බෙන්ජමින් නෙතන්‍යාහු ප්‍රකාශ කර තිබෙන්නේ. කෙසේ වෙතත් මෙම ප්‍රහාරයේ පළමු අදියරයි තවත් ප්‍රහාර එල්ල විය හැකි බවටයි මේ වෙද්දී අනුමාන කරන්නේ. ඒ වගේම තමයි මීට පෙර ඉරානය දැඩි ප්‍රහාරයක් එල්ල කරනු ඇතැයි අනුමාන කර තිබුණා. නමුත් ඉරානයේම ප්‍රහාර එල්ල කරේ නැහැ. හැබැයි දැන් හිස්බුල්ලා සටන්කාමීන් මේ පැත්තින් ප්‍රහාර එල්ල කරන විට ඉරානයේද යම් ආකාරයකින් ප්‍රහාරයකට ගමන් කළ හැකි බවට අනතුරු ඇඟවීමකුත් වී තිබෙනවා. ඒ නිසා ප්‍රහාර පාර්ශ්ව කිහිපයකින් එල්ලවීම යම් ආකාරයක අභියෝගාත්මක තත්ත්වයක් විය හැකි. මේ ඔබ දකින්නේ රාත්‍රී කාලය පුරා අයන්ඩෝම් ගුවන් ආරක්ෂක පද්ධතිය ක්‍රියාත්මක වෙමින් ඊශ්‍රායල භූමිය කරා පැමිණෙමින් තිබෙන දැවැන්ත රොකට් ප්‍රහාර ව්‍යර්ථ කිරීම සඳහා කටයුතු කරනු ලබන ආකාරයයි.
කෙසේ වෙතත් දරුණු තත්ත්වයක් නිර්මාණය වෙමින් පවතිනවා. හිස්බුල්ලා සංවිධානයට දෙල්ල වූ දැවන්ත ප්‍රහාරය මෙහයි ප්‍රහාරක යානා 100ක් භාවිත කරමින් පහර දුන්නා. කෙසේ වෙතත් රොකට් ප්‍රහාර අතින් ගත්තාම 300කට ආසන්න ප්‍රමාණයක් එකවර එල්ල කළද පළමු අවස්ථාව බවටත් මේ පත්වෙනවා. ඒ නිසා දෙපාර්ශවයේම මේ වෙද්දි තමන්ගේ උපරිම බලය භාවිත කරමින් උපරිම හානි සිදු කිරීම සඳහා දරුණු ලෙස ක්‍රියාත්මක වෙමින් පවතින ආකාරයක් තමයි බොහොම පැහැදිලිව පෙනෙන්නට තිබෙන්නේ. ඉතින් ඇමරිකාව, බ්‍රිතාන්‍ය ඇතුළු බටහිර කඳවුරම මේ වෙද්දි ඊශ්‍රායල් සමගින් සහයෝගයෙන් පෙනී සිටින බව තමයි පෙන්වන්නට තිබෙන්නේ. මේ නිසාම තමයි ඊශ්‍රායලයට එරෙහිව හිස්බුල්ලා ඇතුළු ඉරානයේ පාර්ශවීන් මැද පෙරදිග ශක්තිමත් විය යුතුයි කියන ඉල්ලීම සිදු කර තිබෙන්නේ.